මේ වගේ මේ මැටි වෙන සමයකදී මේ වගේ කාරණා ක්‍රියාත්මක වෙන්නේ කාගේ අවස්ථාවේ මතද කවුද මේක පිටිපස්සේ ඉන්නේ මේ ව්‍යාපාරිකයාට කවුද බලය දුන්නේ තලෙමන්නාරම් පොලිසියෙන් මේ බිස් මෙතනට ගෙනල්ලා තලෙමන්නාරම් පොලිසියෙන් එන්න කියලා මොහොන්ට බය කරන්න අපි අහනවා මිනිසුන්ට නිදාසේ අදහස් ප්‍රකාශ කරන්න නොදින නැත්නම් නිදාසේ තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ නොතියන මාධ්‍යයට කතා කරන්න ඉඩ නැති පුරවැසියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන මොකද්ද මොකද විශේෂයෙන්ම මේක හරහා කරන්න හදන්නේ මේ දක්වා උතුරේ නැගෙනහිරත් යුද්ධෙන් පීඩාවටපත් වෙච්ච මිනිසුන්ට තවත් පීඩාවක් පටවන්නයි හදන්නේ අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ විශේෂ කාරණා කීපයක් නිසා ප්‍රධානම කාරණාව තමයි අපි සංහිඳියාව තිරසන සංවර්ධනය වෙනුවෙන් පිළිසින්න කණ්ඩායමක් අපි අද කතා කරන්නේ මේ පසුගිය සතියේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ මුල සතියේ 6 වෙනිදා අපි මුණ ගැසුණා අපේ මන්නාරම් ප්‍රදේශයේ සහෝදරු පිරිසක් එතනදී ඔවුන් අපට පෙන්වා දුන්නා ඒ ප්‍රදේශයේ සිදු කරන බරපතල පරිසර හානියක් බරපතල විනාශයක් පිළිබඳව විශේෂයෙන්ම ඉස්සම්පොකුණ ආශ්‍රිතව ඒ වගේම තල්ගස් ඒ වගේම වෙනකුත් වනාන්තරයේ වැවෙන විශාල වර්ගයේ ගස් විශාල ප්‍රමාණයක් විනාශ කිරීම හරහා ඒ ප්‍රදේශයේ තියෙන ඒක ඒ ප්‍රදේශයේ තියෙන තර්ජනයක් පිළිබඳව ඔවුන් අපට පෙන්වා දුන්නා ඒ වගේම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විවිධ බල ව්‍යාපෘතීන් හරහා ජනතාවට බලපාන ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් අපිත් එක්ක කතා කළා අපිට පැහැදිලි කළා ඒ කාරණේදී අපිට ඒ කර්ම ඉදිරිපත් කරපු සහෝදරවරුන්ට විශේෂයෙන්ම පේසාලේ පේසාලේ ජෝසප් යෝගරාජ සහෝදරයව ඒ වගේම පේසාලේම සුරේෂ් සහෝදරයව පොලිසියෙන් තලෙමන්නාරම් පොලිසියෙන් ඇ කියාගත්තු නිලධාරින් දෙදෙනෙක් ඇවිල්ලා ඔවුන්ට ලබන ඉරිදා ඒ කියන්නේ 27 වෙනිදා පොලිසිය උදේ 10ට පෙනී සිටින්න කියලා දැනුම් දීලා තියෙනවා ඒ දැනුම් දීම වගේම වැදගත් කාරණාවක් තියෙනවා ඒ දැනුම් දීමට කලින් තලෙමන්නාරම් පොලිසියෙන් මෙහෙම එනවා කියලා ඒ ප්‍රදේශයේ තියෙන ඉස්සම්පොකුණ ව්‍යාපාරිකයෙක්ගේ ව්‍යාපාරකේ ව්‍යාපාරිකයයි කියා ගන්න පුද්ගලෙක් තර්ජනය කරලා කියලා තියෙනවා අපි බලාගමු ඔන්න තලෙමන්නාරම් පොලිසියෙන් උඹලට මේ ගැන විවරක් ගනි කියලා අපිට කාරණා කීපයක් අපිට අහන්න තියෙනවා මේ පරිසර විනාශයන් සම්බන්ධයෙන් තමුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියා මොකද අපිත් එක්ක ඒ ක්‍රියාකාරීත්වයට මාධ්‍ය සහෝදරවරු ගණනාවක් සම්බන්ධ වුණා විශේෂයෙන්ම හිරු ඒ වගේම දෙරණ ඒ වගේම ස්වර්ණවාහිනී ඒ වගේම සියත ඒ වගේම ශිරස මේ වගේ මාධ්‍ය ගණනාවකින් මේක ප්‍රචාරය කළා එතකොට ඒ ප්‍රචාරයත් එක්ක අපි ඉතා පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කළා මන්නාරම ප්‍රාදේශීය ලේකම්තුමා ඒ කියන්නේ මනෝහරම් ප්‍රදීප් මහතුමා ඔහු දීපු ප්‍රකාශයකුත් ඒක සඳහන් වෙනවා අපිට ඒක පෙන්වන්න පුළුවන් මේ අපි ගාව තියෙන මේ මාධ්‍ය ප්‍රකාශය ඒකදී ඉතා පැහැදිලිව ඔහු සඳහන් කරනවා මේක නීති විරෝධීව ඒ කියන්නේ අනවසරයෙන් මේක කරපු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ කරපු ක්‍රියාවලියක් බව එතකොට ඒකෙදී ඒ සම්බන්ධ අපි අරමන පොලිසට ෆැමිලි කරලා තියෙනවා කරන තියෙන විනාශයට අනිවාර්යම යට ඇක්ෂන් එකේ කරනවා එතකොට එහෙම තියෙද්දි මේක නීති විරෝධී ක්‍රියාවක් බව ඉතා පැහැදිලි ඒ තත්ත්වයක් තුළ මේ සහෝදරු දෙදෙනා මාධ්‍යට මේ ප්‍රකාශ නිකුත් කිරීම හරහා කොහොමද පේසාලේ තියෙන ඉස්සම්පුණක් සම්බන්ධයෙන් හෝ පේසාලේ විචාර වන විනාශය සම්බන්ධයෙන් පේසාලේ නිවැසියන් නැත්නම් පේසාලේ පොලිස් බල ප්‍රදේශයේ නිවැසියන්ට තලෙමන්නාරම් පොලිසියෙන් ලබා දෙන්නේ මේ මාසේ 27 ඉඳට ඇවිල්ලා පෙනිසින්ද කියලා කොහොමද තලෙමන්නාරම් පොලිසියෙන් දැනුම් දෙන්නේ මොකද ඒක ඒක දැනුම් දීලා තියෙන ලියවිල්ල ගත්තොත් මෙන්න මේ මේ වගේ අතින් ලියපු ලියවිල්ලක් තමයි දීලා තියෙන්නේ. ඒතකොට මේක නීත්‍යානුකූලද? මේක නීති එකඟද? ඒතකොට මේක කාගේ අවශ්‍යතාවය මත මේක සිද්ධ වෙන්නේ? විශේෂයෙන්ම මේක සිද්ධ කරන්නේ
තලේමන්නාරමේ පොලිසියේ කියා ගන්න නිලධාරින් දෙදෙනෙක් පැමිණලා. එතකොට ලබන 10 වෙනිදාට තලේමන්නාරම් පොලිසිය තමයි එන්න කියන්නේ. එතකොට පේසාලේ පොලිස් බල ප්‍රදේශයේ තියෙන කාරණාවක් සම්බන්ධයෙන් තලේමන්නාරමට එන්න කියන්නේ ඇයි? මේක ව්‍යාපාරිකයින් පොලිසිය දැනුවත්ව ඉතා පැහැදිලිව කරන කාරණාවක්. ඒ වගේම මේක රජයේ අනුග්‍රහය යටතේද කෙරෙන්නේ කියන කාරණේ ගැන අපි දැනගන්න කැමතියි. මොකද ඒකට හේතුව තමයි මේක මේ ආකාරයෙන් සිද්ධ වෙනවා නම් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රජයේ සම්බන්ධයෙන්. මොකද පොලිසිය හෝ ව්‍යාපාරිකයින් හෝ ඔවුන්ගේ ගනුදෙනු ගැන අපි දන්නේ නැහැ. නමුත් රජය ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා ඡන්දයට කලින් මන්නාරමට ඇවිල්ලා සුලම් බලාගාර අදානික සුලම් බලාගාර සම්බන්ධයෙන් අනිකුත් වැලි කැණින් සම්බන්ධයෙන් නොයෙකුත් කාරණා සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ලබා දෙන බවට ඔහු බලයට පත් වුණාම ප්‍රකාශයට පත් කළා දිනවා. එතනදී අපි අහන්නේ දැන් ඒ තත්ත්වයන් තුළ මේ සහෝදරයෝ යම් විශ්වාසයක් රඳවාගෙන ඉන්නවා රාජ්‍ය පිළිබඳව. යම් කිසි පියවරක් ගනී කියලා. එතකොට ඒ පිළිබඳව ඔවුන් අපහසුතාවයටපත් කරන්න නැත්නම් රජය අපහසුතාවයටපත් කරන්න ව්‍යාපාරිකයන් සහ පොලිසිය එකතු කරන කාරණාවද අපි දන්නේ නැහැ. මේ පිළිබඳව අපිට ඉතා පැහැදිලිව තීන්දුවක් වුණ මේ පැහැදිලිව අපිට කියන්න අවශ්‍යයි. මොකද මේ වගේ කාරණා හරහා මේ වගේ මේ මැති වෙන සමයකදී මේ වගේ කාරණා ක්‍රියාත්මක වෙන්නේ කාගේ අවස්ථාවේ මතද? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? මේ ව්‍යාපාරිකයාට කවුද බලය දුන්නේ? තලේමන්නාරම් පොලිසියෙන් මේ බේස් මෙතෙන්ට ගෙනල්ලා තලේමන්නාරම් පොලිසිය එන්න කියලා මොහොන්ට බය කරන්න. අපි අහනවා මිනිසුන්ට නිදාසේ අදහස් ප්‍රකාශ කරන්න නොදින නැත්නම් නිදාසේ තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ නොතියන මාධ්‍යයට කතා කරන්න ඉඩ නැති පුරවැසියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන මොකද්ද? මොකද විශේෂයෙන්ම මේක හරහා කරන්න හදන්නේ මේ දක්වා උතුරේ නැගෙනහිරත් යුද්ධෙන් පීඩාවට පත් වෙච්ච මිනිසුන්ට තවත් පීඩාවක් පටවන්නයි හදන්නේ. තවත් ඔවුන්ගේ කට වහන්නයි හදන්නේ. තවත් ඔවුන්ගේ බීටීඒ අන්ධකාරයේ තරයේ හිරකරන්නයි හදන්නේ. අපි කැමති මේක අහන්න රජයෙන් ඔබ දැනුවත්වද මේක සිද්ධ වෙන්නේ? අනිවාර්යෙන් මේක අපිට කියන්න අවශ්‍යයි. මොකද අපි දැක්කා විජේහිරත් ඇමතිතුමා පැහැදිලිව පොලිසිය නිලධාරීන්ට කියනවා දැන් ඔබට අනවශ්‍ය විදියට අපි අණ කරන්නේ නැහැ. අනවශ්‍ය විදියට නීති විරෝධී ක්‍රියා කරන්න අණ කරන්නේ නැහැ. ඔබට නීති නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් අපි අහනවා මේක නීති නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමක්ද? මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ කියන්නේ ඔබට පොලිසියට අවශ්‍ය විදියට ක්‍රියාත්මක කරන්න අවස්ථා දීලා තියෙනවා නම් මේක ව්‍යාපාරිකයේ අවශ්‍යතාවය මත කරන දෙයක් බව අපට පැහැදිලි. පහුගිය 24 වෙනිදා ඔවුන් ටෙලිෆෝන් නම්බර් එකකින් 21 වෙනිදා ඔවුන් හවස කෝල් එකක් දීලා කියනවා තලේමන්නාරම් පොලිසියෙන් ඕගොල්ලන්ගේ ගැන බලා ගනී කියලා. එතකොට එහෙමනම් පොලිසියේ බලතල කොහොමද ව්‍යාපාරිකයන් අතර ගන්න? පොලිසියට යා මාර්ගයක් ගන්න එක වෙන්න පුළුවන්. ඒක වෙන කතන්දරයක්. හැබැයි පේසාර මිනිස්සු ගැන කොහොමද පියවර ගන්න තලේමන්නාරම් පොලිසිය? අපි ඒකත් අහන්න අවශ්‍යයි. එතකොට මේක නීතිය අභිභවා නැත්නම් ඒ නීතිය දෙන බලතල අභිභවා යාමක්ද? එසේ කිරීම අවශ්‍ය දෙන්නේ කවුද? අපි කියනවා දකුණේ ජනතාව හැටියට උතුරේ මිනිස්සුන්ව පීඩාවටපත් කරන්න කලින් ගත්තු රජයන් කලින් ගත්තු පියවරයන් තවදුරටත් ක්‍රියාත්මක කරන්න මේ රජය උත්සාහ ගන්නේ. මොකද ඒ මිනිස්සු හැමදාම හිතේ පීඩාවෙන් කතරින්න බය. හැබැයි දැන් මිනිස්සු කතා කරන්න ගත්තාම මිනිස්සු විශ්වාස කරන්න ගත්තාම රජය පිළිබඳව රජය අපහසුතාවයටපත් කරන්නත් ඒ වගේ මිනිස්සුන්ගේ ඔළුවට ඒ පීඩනය නැවත පටවන්නත් මේ ආකාර ක්‍රියාත්මක කිරීම යනුවෙන් අදහස් කරන්නේ එක පැත්තකින් රජය අපහසුතාවයටපත් කිරීම, අනිත් පැත්තෙන් රජයට ලැබෙන දේ චන්ද්‍ර ප්‍රමාණය වළක්වන්න, අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ පීඩනය දිගින් දිගටම ගෙන යන්න. ඒ වගේම ව්‍යාපාරිකයන්ටත් දේශපාලකින්ගේ කලින් දේශපාලකින්ගේ මැදිහත් වීම මත ක්‍රියාත්මක කරපු ව්‍යාපාරිකින්ගේ බලතල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම පොලිසිය අනිසිදීට ක්‍රියාත්මක කරන්නත් නම් අපි හිතනවා මේ රට තවදුරටත් වෙනසක් ඇති කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමායෙන් අහනවා, පොලිසිය බාර ඇමතිතුමායෙන් අහනවා, රවි සෙනවිරත්න ආරක්ෂක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමායෙන් අහනවා, මහජන ආරක්ෂක පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමායෙන් අහනවා, ඔබලා මේවා පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග මොනවද? මේවා ගැන බලන් ඉන්නවා. චපුරේ මිනිස්සු උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න පිළිබඳව
විශේෂයෙන්ම නැගිනේ මිනිස්සුගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී මේ සංවේදී කණ්ඩායම තමයි මේ කතා කරන්නේ. අපි සූදානම් නැහැ කිසිසේත්ම මේ විදිහට ඒ මිනිසුන්ගේ කතා කිරීමේ නිදහසේ හැසිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැදීව මේ විදිහට ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිසියෙන් අපි අහනවා ඔබට මොකද තියෙන බලය මේ විදිහට මිනිසුන්ගේ හඬ මාධ්‍ය ප්‍රකාශන නිකුත් කරපුවාම ඒ පිළිබඳව ඔබ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔබ හෙට සමාජ වෙන නඩු පටලවන්න පුළුවන් මේ මිනිසුන්ට. ඒක පොලිසිය ස්වභාවය අපි දන්නවා. අපි දන්නවා කොහොමද මිනිසුන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ නිසා කරුණා කරලා තවදුරටත් මේවැනි ක්‍රියාමාර්ග ගන්න එපා. ඒ වගේම පොලිසිය බාර ඇමතිවරයාට අමාත්‍යංශ ලේකම්වරයාට අපි කියනවා මේ දේවල් කරනවා නම් මේ ඡන්ද වෙලාවෙ මෙහෙම කරනවා නම් ඔබ සලකා බලන්න ඡන්ද වෙලාවෙ මෙහෙම කරනවා නම් මොකද්ද මේකේ පිටවස් තියෙන අරමුණ? උතුරේ මිනිස්සු යම් ප්‍රමාණයකට හෝ රාජ්‍ය පිළිබඳ යම් ප්‍රසාදයක් ප්‍රසාදයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒවා පැලැක්කීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හැටියට අපි මේවා දකින්නේ. ඒ පිටවස් දේශපාලන බලවේග ඇති අපි හිතනවා එහෙම. ඒ වගේම ව්‍යාපාරිකයෝ දාගෙන මේ දේ කරන දේ, ඒ වගේම පොලිසිය දාගෙන කරන දේ අපි හෙලා දකිනවා. අපි ජාතික දිවි සහිත ව්‍යාපාරයේ හැටියට මේක ඉතාම තරයෙන් හෙලා දකිනවා මේ කාරණේ පිළිබඳව. දැන් ඒ ඇමතිවරුන්ට බලතලයක් නැහැ නේ අතන මේ වෙලාවේ මන්ත්‍රීවරුත් නැහැ. හරි. එතකොට මේ වෙලාවේ බලය තියෙන්නේ දිවර ඇමතිවරයාට, මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් පරිසර ඇමතිවරයාට, එහෙම නැත්නම් පොලිසිය බාර ඇමතිවරයාට, නැත්නම් රාජ්‍ය ආරක්ෂා බාර ඇමතිවරයාට. මේ බරපතල ඇමති සංඛ්‍යාවක් ජනාධිපතිවරයා සතුයි. ඒ වගේම විජිත හේරත් ඇමතිවරයා තමයි රාජ්‍ය ආරක්ෂා අමාත්‍යංශ මේ මහජන ආරක්ෂා පිළිබඳ පොලිසිය බාරව ඉන්නේ. ඒතර අපි අහනවා හිටපු දීවර ඇමතිවරයා කියන්නේ ඩග්ලස් දේවානන්ද ගැන ඔබ ප්‍රශ්න කරන්නේ. ඩග්ලස් දේවානන්ද මොකද්ද මෙලා තියෙන බලය? කිසිම බලයක් නැහැ. ඔහු සාමාන්‍ය අපේක්ෂකෙක්. නැවතත් ඡන්ද අපේක්ෂක බවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ඔහුට කිසි බලතලයක් නැහැ. හැබැයි මේවා පිටිපස්සේ සිදු කරන දේශපාලන ක්‍රියාකාරීත්වයන් තුළ ඒ හදිසි අස්තයන් නැත්නම් හදිසි බලවේගයන් ක්‍රියාත්මක වෙන බවිතා පැහැදිලි. ඒකට ඉඩ දෙනවා නම් රජය ඉතාමත්ම ඉක්මනින් අපි හිතනවා මිනිසුන් අතර ප්‍රසාදයට පත් වෙයි, මිනිසුන්ගේ ජනප්‍රියතාවය ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ මන්නාරමේ පේසාලමේ සිද්ධිය සම්බන්ධව අතන අපි දීවරෙමින් පෙරී සිටින්න තෝරන ඉතින් ඒ නිසා අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව එකතු වුණේ. මම අතරමඩ කියන්න තියෙන්නේ මේ හැම විටම දීවරයාගේ අයිතිවාසිකම් පෙරී සිටින අපි හැම දෙනාටම කොහේ ලංකාවේ කොහේ සිදු වුණත් ඒ සිදුවෙන්නේ දීවරෙන්ගේ පැත්තෙන් අසාධාරණයක් නම් අපි වෙනින් පෙරී සිටිනවා. දැන් මේ මොහොතේත් මන්නාරමේ පේසාලේ දීවරය තමයි මේකට මැදහත් දෙන්නේ සහාය ක්‍රියාකාරින්. එතකොට මේ වෙලාදීන පරිසර විනාශය දැනුම් දුන්නහම මේ වගේ තත්ත්වයක් වෙලා තියෙනවා කියලා. එතකොට දැන් මේ වෙනකොට ඒගොල්ලන්ට ඒ දැනුම් දුන්න අයට නැත්නම් මේ මාධ්‍ය සාකච්ඡාවලදී ඒක කතා කරපු අයට තර්ජන එල්ලලා දිනවා පොලිසියෙන්. ඒ නිසා මේක වුණේ කොහොමද කියලා අපි ඔයා බලන්න කියලා පොලිසිය මාගේ ඉල්ලා සිටිනවා. මේ වෙනකොට තල්ගස් 500කට වැඩි කපා ගාලා තියෙනවා. එතකොට ඒ නිසා දැන් මේකට වහම පියවරක් ගත්තේ නැත්නම් මේ විනාශයන් මේ විදිහට සිදු වෙන්න පුළුවන්. එතකොට පොලිසියට මේ වෙනකොට කැඳවලා තියෙන ඒගොල්ලන්ව ලබන 27 වෙනිදා. එතකොට ඒ එහෙමනම් මේ විනාශය කරපු අය කැඳවන්නේ නැතුව විනාශය පිළිබඳ කතා කරපු අය කැඳවීම ඉතාම අසාධාරණයි, අයුතු සහගතයි. එතකොට පොලිසිය මේ වෙනකොට මේ කටයුතු කරන විදිය ගැන ඇත්තටම අපි මේක හෙලා දකිනවා. අපි අපිට පේනවා මේ සමහර විට ආණ්ඩු අපහසුතාවයට පත්කරනද මේක පිටිපස්ස වෙනත් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න හිටපු අය, පහුගිය කාලේ ආණ්ඩුවේ හිටපු අය මේ වෙනුවෙන් පිනිසිටන වෙන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ දෙයක් තවදස් 500ක් කපා දාන්න ඉතර ලේසි පහසු නැහැ. මගේ හිතන් සිරිද්දි කිසිම කෙනෙක් දන්නේ නැතුව ඉද්දි මේ වගේ දේවල් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. සමහර විට අපිට සැක නෙමෙයි, ඇත්තටම අපි අනුමාන කරන මේක ඇත්ත වශයෙන්ම මේකේ පිටිපස්සේ හිටපු දේශපාලකවින්නට ඇති. ඒ දේශපාලන අයියෙන් තමයි මේ පුද්ගලයා මේක සිදු කරලා තියෙන්නේ, කවුරුහරි කරපු අය කරලා තියෙන්නේ. ඒ නිසා පොලිසියට මේක දැනුම් දුන්න අය නැත්නම් මේ ගැන කතා කරපු අය කැඳවනවා නම් අපිත් මේ මාධ්‍ය සාකච්ඡාවේදී දීවරෙන් අයිතිවාසිකම් පෙනී සිටින අය හැටියට අපිටත් කියන්න වෙන එන අපිවත් කියන්නවන්න අපිත් කියන්න මේක කතන්දරේ අන්නාරමැති සිද්ධි සම්බන්ධව මට කියන්න තියෙන ඇත්තටම අපි දැක්කා පහු කාල සීමාව තුළ බරපතල ලෙස මේ පරිසර විනාශය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම උතුරේ මුල් කරගෙන මේක බරපතල ලෙස සිදු වුණා. මේවත් ඇත්තටම පහුගිය ඇතිවෙච්ච ජනතා නැගිටීම් යුද්ධය කාරණා සඳහා හේතුපාදක වුණා. අපි දන්න දේ තමයි
මේ සම්බන්ධව ඔවුන්ගේ හඬක් එළියට ආවේ අපි මේ දැන් සිද්ධියක් දක්ුනේ වුණා නම් ඒ පිළිබඳ ලොකු හඬක් රටවල ගොඩනැගෙන නමුත් මේ උතුරේ විසින් මන්නාරම් ප්‍රදේශයේ ජනතාව තවදුරටත් මේ යුද කාලය තුළ සීමාව තුලත් සපත්තුවෙන් පෑගිලා බිකිච්ච ජනතාවක් ලෙස තමයි ජීවත් වුනේ ඒ තත්ත්වයේ ලොකු වෙනසක් නොවන බව අපි අපිට අවබෝධ වෙලා තියෙනවා මේ වෙනකට ඔවුන් දැඩි පීඩාවල මර්ධනකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි යෝජනා කරන්නේ මන්නාරම් වේවා උතුරේ වේවා දකුණේ වේවා සරසීල් ඕනෑම ප්‍රදේශයක තමන්ගේ ප්‍රදේශයේ සිදුවන වන විනාශයක් පිළිබඳ පාරිසර විනාශයක් පිළිබඳ ජනතාව විසින් කඩිනම් පිළිබඳ ඒ ප්‍රදේශයේ ජනතාවට ඒ පිට එරෙහිව ක්‍රියා කිරීම අයිතිය තියෙනවා. ඒ නිසා අපි මේක දකින්නේ බරපතල ලෙස ඔවුන්ගේ ආභාෂයේ නිදහස එකතු වීමේ නිදහස සහ මේකෙන් දැනුවත් කිරීමේ කාරණා පිළිබඳ ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය වීමක්. ඒ නිසා අපි මේක සිදු නොවේ තත්වයක් අපි මේක දැඩි ලෙස තරයේ හෙලා දකිනවා මෙවැනි සිද්ධීන් දිගින් දිගටම ඇති වූහොත් අපි 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 හිතනවා ඉදිරියේදී මේ පිළිබඳ ජනතාව පෙළ ගැසීවි ඔවුන් නැගිටීවි ඒ අනුව ඉදිරියේදී අලුත් සම්බන්ධව අපිට පුරගතනය කරන්න බැරි නිසා මෙවැනි සිද්ධීන් යළි ඇති නොවන ලෙස වග බලා ගන්න ලෙස අපි රජය බලධාරීන්ට තරයේ ප්‍රකාශ කර සිටිනවා අපරමාත්‍යංශයේ දරුවෝ මෙයාලට විනය හදන්න මම කටයුතු කළාගෙන ඒ වගේම මෙයාලගේ වේලාවට නැගිටීම තමයි වේලාවක් දීලා තිබුණා නැගිටින්න වේලාවක් දීලා තිබුණා කෑමට එන්න වේලාවක් දීලා තිබුණා දවල් කෑමට එන්න වේලාවක් දී කෑමට එන්න වේලාවක් දීලා තිබුණා දවල් කෑමට එන්න වේලාවක් තිබුණා ඒ වගේ හැමදේම තේ බොන්න යන වේලාවල් විතරක් තිබුණා මුණුන් කටයුතු වලට වේලාවල් දාලා තිබුණා අතර ඒවා බෙදලා මේ සීල ආගම හැමදාම මේ කාල්සදානට වැඩ කළේ